मालटिका करगने अन्न महत्या एनको मालटिका करांगे अन्न माल दहाया कृपया सीया एनको नोना एन्न अम्मे मे बलन्नको नेलुम्मल कुप्पी पिटीम मेलविला गिहिल्लने मे पायन पैविल्लट नेलुम कुप्पी तिरिवेविद केल्ले अक्का तेक्के एकतु वेला आयत मेवट पैन टिकक किहला दैम्मोत नरकद इन्न इन्न नंगी मं ओक करन्नं को मट ओय पैन जोगुव देन्नको बलागन नेमे अनेके तीन निवाड़ पास के लो देना टीस्कोले अन्न अड़पाड़ी का गण मेहमत किया करी होया गण्य पे एक आतकीं बैलुआ मेक उंबे खरु में सो मैं नैति उन दावसे दंग ओय लमाई देना निसा उंब कोच्चर नहें नवद तामा तिवर एक नैनी हने में अक्के मैं इन्ने मगे लमाई देना मगे पान के अंदर तीन कां मट पुलवनी उन्देना बलागन मम्मे वैराद्ध कटे हेम किया नवने वे उन्न ओये स्कूले केरुआव नवत्तला मी बिजनेस एक तवटिका गोड़ दा पाला बालपंग मंग किया नवटे ओये खेलो देना लावा अम्मे लोकु अम्मा ये अपी स्कूले नवटा कमेती लोको अम्मा इदा इदलम नांगी ओयाय हुंदट इगेन गान्न मट हिते कहटक तियेनवा मई हिते ओयाले वै तन्न यान्न ओन्ने पात वरी साग अद नाम गंगलाई नत्र लोक दुए मे पोल के अन्को अभी इक मन पोल संबोले अटल उत्ते चाल निदागम अम्मे अरे नंगी मुणवद पड़ दुए मे करा दूर के किरीकट बैठना अरे पीदागेन बत पहन का लिपगाट लाइन ओया मुरांडो वेड करल असनी पूनाम तीयन करद्र मदिवट अक्कटाय मटाय स्पिरिताल गाने अविदिन्ने अन्न वेन्ने अम्मे मे पोल अतिद आ ओय वेडियुन उत्ते एक तीयन्ने अम्मे मगे पपो टीका क्रीदेन गुए अके अंक नगेटन को अम्म की पपो रिदेन वालू अम्मे मुखदूने।
නෑ නෑ මේ සීතලට වෙන්නේ නැති මයි හිතේ ඔක්කොටම වැඩිය මට හිතේ අමාරුව තියෙන්නේ මෙහෙම වැස්සෝ තුදේට මල් කඩන්න වෙවේ යන්නේ කොහොමද කියලා කෙල්ලනේ අපිට ඉස්සරහට මීට වැඩිය ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න වෙයි හැබැයි මතක තියාගන්න මොන දේ සිද්ධ වුණත් කවුරු මොනව කිව්වත් මගේ කෙල්ලෝ දෙන්න හොඳට ඉගෙනගෙන කාටවත් කරදරයක් හිරිහැරයක් නැතුව පාඩුවේ ජීවත් වෙන්න ඕන මන් මේ හැම දුකක්ම විඳින්නේ ඔය දෙන්න මේ දුකෙන් නිදහස් කරගන්න ඔව් අම්මේ ඒක අපිට තේරෙනවා තාත්තට සතා කහපු එකෙන් උනේ අපි කබලෙන් ලිපට වැටුන එක තාත්ත නැතුව අපිට පාළුයි නේද අම්මේ හා දැන් දෙන්නම රෙද්ද හොඳට පොරවගෙන නිදා ගන්නකෝ රත්නතරේ පිහිටයි මගේ කෙල්ලෝ දෙන්නට बोतल मून कट होंगीलावट मालमी खड़ागर बला නේ අම්මේ අදත් යනවාද මල් විකුණන්න උඹලා පරිස්සමට වරෙල්ලා මං යනවා उत्तरण हेटिया अलिये गहगने अन्न तराम वतुर पार ताम कौरुत माल निलान्न एवित नति पाटाई वेल आसनीन में वेवटावेकनाम हुड़ एत मेंने तो वागे माल पेननेतने वतुर ते आटे वेलावेननेत मेहम वेवेट हबल गल बलन छाया
කවුද කියලා අඳුරගන්න බැරි තරමටම වැහි කළුවර ගමම වහගෙන තිබුණේ මේ 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 මෙතන හිටපු මිනිස්සෙක් කියා බේරගන්න ඒකටත් බැරිව කියා මං හිතන්නේ බැල්මම තමයි ස්පිරිතාලෙට ගෙනිච්චේ හොනේ හැබෑවටම අපේ මිනිස්සයටත් එදා ඉස්පිරිතාලේදී මේ ළමයි දෙන්න බාරගන්නේ නැතුව ඉන්න තිබුණේ අම්මා අප්පා නැති ළමයි දෙන්නේ තියාගෙන අපි විඳින දුක ආ මෙන්න උඹලට දෙන්න වෙන්නේ තේ කහට එකක් විතරයි පේනවනේ අපි හම්බ කරන්නේ බොහොම අමාරුවෙන් කියලා ඉඳා මේක බීලා කුස්සියට උදව් වුණා නම් හොඳා චූටි පුතා මෙහාට එන්න ඔයාගේ කිරි එක බොන්න පුතේ හූ ඔයාලට නම් තේ කහට එකක් නේ මට නම් කිරි එකක් අයියෝ මොකද්ද කළේ අයියේ කෝපි බිම දැම්ම නේද කෝපි බින්දලා ගිහිල්ලා ලොකුප දෙම්මට ගහයි පුතා මොකද්ද සද්දේ දෙයනේ ඔය කුරල තියෙන්නේ ඇයි උඹට කහට බීලා පුරුදු නැද්ද මගේ කෝප්පෙත් බිඳින්නේ මේව උඹලගේ අම්මා අප්පා ගෙනත් දීපෝ නෙවේ අනේ දෙයනේ මගේ නැන්ද අම්මා දෑවැද්දට දුන්න බීරිස කුට්ටම ඔය කොරේ වැඩ ඔය කොරේ ලොකු අම්මේ හැම නෙමේ බින්දේ අයියා ඒක උදසගත්තා නෑ අම්මේ මම නෙමේ නංගි තමා බින්දේ කෝපෙත් බින්දලා උඹ එනවද මෙතන බොරුත් කියන්න උඹ නෙමෙයි නං මමද කෝපෙ බින්දේ අත මං උඹට මොකද මේ උපාසක අම්ම උදේම කොස්සක් අරගෙන මේ දරුවා පස්ස එලවන්නේ මට ඈත තියා හුණගේ ඇතුලේ ഘോഷාව පොඩි දරුවෙක් වැරද්දක් කරාම කියලා දෙන්න ඕනේ මෙහෙම නෙවෙයි උපාසක අම්මේ අනේ අනේ නෑ මෙහෙමින් වහන්ස මේ අපේ නංගිගේ ළමයි දෙන්න නංගි නැති වුණාට පස්සේ අපේ ගෙදර තමයි ඉන්නේ තාත්තත් නැ වැරද්දක් හදන්න කියලා කවුරුත් ඉන්නේ එකක් ඈ ඒ නිසා මම මේ ඇති උපාසකම්මේ බොහෝ මගේ පොඩි දරුවන්ගේ වැරදි හදන ආකාරය මට තේරෙනව මෙතන වෙච්ච දේ මේ දරුවන්ගේ මූණ දිහා බැලුවම නංගි ඔයා හොම ඉන්න මං ගිහින් මෙහෙණින් වහන්සේ එක්ක ටිකක් කතා කරලා එන්නම් මෙහෙණින් වහන්ස මටත් ආසයි මහාන වෙන්න ඇයිද රෝයාට එහෙම හිතුනේ මේ ජීවිතේ හැරිම දුකක් මෙහෙණින් වහන්ස අම්මා නැති දවස් ඉඳලා අපි ගොඩාක් දුක් විඳා මෙහෙණින් වහන්සේ හැරිම තැම්පත් මටත් ආසයි ඒ වගේ නිදහස් ජීවිතයක් ගත කරන්න මේ වයසට ඔයාට ඔය වගේ දේවල් තීරුම් ගන්න පුළුවන් වුණේ ගැන නම් මට බොහොම සතුටුයි. මෙහෙණින් වහන්සේට පුළුවන්ද මාව මහාන කරන්න? ඒක ඔයා හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි.
මුලින්ම ඔයාට ලොකු අම්මගෙන් අවසර ගන්න වෙනවා. තේරුණාද? අපි මොනවට අකමැති වෙන්නද මෙහෙණින් වහන්ස? ගෙදර හිටිය කියලාත් මහලුකෝට පළ ප්‍රයෝජනයක් නැහනේ. ඔන්න ඔහෙ කෙල්ල කැමතිනම් අපිත් කැමති. අපිටත් මේ වයින් නිදහසක් තියෙන්න එපැයි මෙහෙම හරි. දරුවෝ එහෙනම් ලොකු අම්ම එක්ක පොය දවසට ආරාමෙට එන්නකෝ. අපි ආරාමෙදී ඉතුරු කාරණා කතා කරගමු. එහෙමයි. ඔබ වහන්සේට ගොඩාක් පිං. ඔයාට මහන වෙන්න යන්න මොනි දාක්කේ? මේ ජීවිතේ මට මහන්සියක් දැනෙනවා නංගි. පැවිදි ජීවිතේ සැනසීමක් තියනවා කියලා මෙහෙණින් වහන්සේ එක්ක කතා කරද්දි මට හොඳටම තේරුණා. නංගි බය වෙන්න එපා. මං නංගිට හරිම ආදරේ. ඔයාට පුළුවන් වෙලාවට ආරාමයට ඇවිත් මාව බලලා යන්න පුළුවන් නේ. දැන් දුක් වෙන්නේ නැතුව ඉන්න. ලොකු අම්ම ඔයාව බලා ගනීවි. ඔයා කොහොම හරි හොඳට ඉගෙන ගන්න ඕනේ. මතකයි නේද? ඒ කාලේ අම්මා අපිට කියපු දේවල්. මොකද බම්මේ ගෙදර වැඩක් කරන්න නැතුව මෙහෙම උල්ලන එකේ තේරුම දැන් කී දෝහක් වුණාද? තාම හිටන්නේ උඹලයි ලොකු අක්කා ඔය චීවරයත් ඇරලා මෙහෙ දුවගෙන එවි කියලාද? අනේ ඔය මනස්කාත ඇරලා මේ ගෙදර වැඩ ටිකවත් හරියට කරපන්කෝ. අපේ මෙහෙණින් වහන්සේ දුර පළාතක ආරාමයකට වැඩම කරා කිව්වට මට එදා කොහෙද කියලාවත් අහගන්න බැරි වුණානේ ලොකු අම්මේ. මං ආසයි මෙහෙණින් වහන්සේ හමු වෙලා ටිකක් කතා කරන්න. මම ඒ පාස් වුණා කියලා ගොඩක් සතුටු වෙයි. ලොකු අම්මේ ලොකු අම්මේ ඇයි ඉන්න මං බෙහෙට්ටි කරන් එන්න. ගොඩක් දවසකින් කොල්ලගේ කටහඬ අහන්නත් බැරි වුණා. කරදරයක්ද දන්නේ නැහැ. කෙල්ලේ ගණින්කෝ බලන්නකෝ ඕල් එක. ඉන්න ලොකු අම්මේ මං ගන්නම්. හෙලෝ හෙලෝ පුතේ පුතේ. ඔව් අමේ, මොකද මේ හදිස්සියම? අනේ අනේ මගේ පුතේ, පුතාට ටිකක් කතා කරන්න ඕන කියලා හිතුණා. සනීපෙන් ඉන්නව නේද මගේ පුතා? ඔව් අමේ, මං හොඳින්. අම්මට දැන් කොහමද? අනේ පුතා හොඳින් ඉන්නව නම් කොච්චර දෙයක්ද මගේ පුතේ. මම ඉතින් ඔහේ ඇඳට වෙලා ඉන්නවා. හිස්පිරිතාලෙන් කියන්නේ කකුල කපන්න වෙයිලු. බෙහෙත් ගන්න මම අම්මට සල්ලි ටික එවන්නම්. මදිපාඩුවක් තිබ්බොත් කියන්න. මට සල්ලි ඕනේ නෑ මයේ පුතේ. පුතාව දකින්න ලැබෙනව නම් ඊට වැඩිය සතුටක් නෑ. කවදද මගේ පුතා ගෙදර ඇවිත් යන් දෙන්නේ? අවුරුදු ගානකින් පුතාගේ මූණ දැක්කේ නෑ මම. අම්මා දන්නවනේ අම්මේ, මට එහෙම හිතෙන හිතෙන වෙලාවට නිමාඩු ගන්න බෑ. ඔෆිස් එකේ වැඩත් එක්ක මට එහෙම නිදහසක් නෑනේ. එතකොට පුතා මාව බලන්න එන්නෙම නැද්ද? හෙලෝ 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 පුතේ
पुते आने दरू मेक बैड करने तो गया नहीं आइए फोन ने का तेरा लको अम्मे दुख पेने पा मम्मी इन्ना वने लको अम्मा बला गन हम बड़े गुड़ा पिंक ले मागे दरू होवत मट नोसल का हरी नो कोट हम बवी तराई मट पेट डूने लोको अम्मे मैं बालानों को लोको अम्मे माँ कैंपस पास वेला लो अने रत्नात्रे पीटाई माँगे केल्लट अने मटे सबावे आं माँ उपलट कोड़ाक वेनास कंकरा माँ हेमती से मकाल्पना करे माँगे एकाग्य नवितराई हे तू कन्नला ਹੁੰਦਰ ਆਸਾਬ ਕਟਿਆ ਵੋਟ ਪਾਸੇ ਅੰਮਾ ਗੈਨ ਹੋਇਆ ਅੰਡ ਤਾਰੂ ਉਂਟ ਵੇਲਾਵਕ ਨੈ ਇਹਮ ਕਿਆਨੇ ਪਾ ਲਕੋ ਅੰਮੇ ਲਕੋ ਅੰਮ ਨਹਿਟਿਆ ਨਮ ਅੱਕਾਈ ਮਾਇਆ ਦੇ ਜੀਵਤੁਨ ਅਤਰ ਨਹਿਟਿਨ ਤਿੱਬਾ ਉਬਟ ਵਰ ਦਿਨ ਨੈ ਕੇਲੇ ਉਬੋ ਹੁੰਦਰ ਟੇ ਗਨ ਗਨ ਦੋਸਤਰ ਨੋ ਨਾ ਕਿਨੇਕ ਵੇਲਾ बेया आती मट भेद कर पांग हे तो कुट पुड़ मट सैन सी में मेरे लोको अम्मे ऐ में अने दे ये ने नहीं कटिंग लेने वाले ने अने अने कथा करने को लोको अम्मे अने සෙට ගොඩාක් පිං දුර බැහැර ඉඳන් බණට වැඩම කළාට ලකෝම ආසාවෙන් හිටියා ඔබ වහන්සේ දකින්න හොඳයි පිංවතුනි
තෙවරක් සාදු කියන්නා. माता पिता दिशा पुब्बा आचार्य दक्षिणा दिशा पुत्र धारा दिशा पच्चा मित्ता मच्चा च उत्तरा दास कम्म करा हेट्टा उद्दंग समन ब्राह्मणा एता दिशा नमस्य अलमत्तो कुले गिहि පින්වතුනි කිසිවෙකුට මේ මිනිස් සමාජය තුළ තනිව හුදෙකලාවේ ජීවත් විය නොහැකි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිමයි හුඟක් ප්‍රීතිමත් සැනසිරිදායක ජීවිතයක් ගත කරන්න නම් සමාජයේ ජීවත් වෙන විවිධ පුද්ගලයන් එක්ක සුහදව සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. ධාර්මිකව නොබිදෙන සමාජ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට නම් සමාජයේ ජීවත් වෙන සියලුම පුද්ගලයන්ට යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. එකිනෙකාට නොයෙක් අයුරින් සංග්‍රහ කරන්නට ඕනේ. සිංගාලෝවාද සූත්‍රය තුළ අප භාග්‍යවතුන් වහන්සේ පළමු මෞපියන් පූර්ව දිශාවට උපමාකොට තියෙනවා. බ්‍රාහ්මණයන් තුළ පවතින මෙත්තා, කරුණ, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් දෙමෝපියෝ යුක්ත වෙනවා. ඒ නිසා දෙමෝපියෝ පුබ්බචරියා, පුබ්බදේවා, බ්‍රහ්ම යන සුවිශේෂී පදවලින් හඳුන්වනවා. මෝපියෝ දූදරු සම්බන්ධතාවය තුළ හැම අවස්ථාවකදීම දෙපිරිස අතින්ම යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්නට ඕන. එහෙම නොවන අවස්ථානේ අද සමාජය අපිට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා දෙමෝපියන් දරුවන් අතර නොමනාපකම් ඇති වෙනවා. ඒ දෙපිරිස අතර සම්බන්ධතා බිඳ වැටිලා දුකට කනගාටුවට පත්වලා ඉන්න අවස්ථා අපිට දකින්න ලැබෙනවා බොහෝමයක්. ඒ වගේම තමන්ගේ යුතුකම් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමෙන් සාමයෙන් සමගියෙන් ජීවත් වෙන දෙමෝපියෝ මෙන්ම දූ දරුවන්ද මේ සමාජයේ හරිම සැනසිරිදායක ජීවිතයක් ගත කරනවා. ඒ නිසා දෙමෝපියන් දුව දරුවන් තම තමන්ගේ යුතුකම් නිසි කලට නිසි වෙලාවට ඉෂ්ට සිද්ධ කරන්න වග බලා ගන්න ඕන. තේරුණාද? දෙපාර්ශ්වයම යහපත් විදිහට ජීවත් වෙන්න නම් දෙපාර්ශ්වයටම සැනසීමක් ලැබෙන්න නම් හරිම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න දෙපාර්ශ්වයම තම තමන්ගේ යුතුකම් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඒක සමාජයටත් යහපතක්. දුව දරුවන්ට වගේම දෙමෝපියන්ටත් යහපතකට හේතු වෙනවා. පෙම්බර පොතකෝ පිලිසිඳුන
यस पिर महा।